මහිතන්නේ අබ්ද අපේ රටේ අපේ ජනතාව කබලින් ලිපිට වැටිච්ච මොහොතක ඒ තැනට මෙරට පත්කරපු මෙ රට බංකොලෝ තරාජ්‍යා බවට පත්කරපු කණ්ඩායමම මෙ රට පාලනය කරමින් මේ රටේ අහිංසක බදුගෙවන වැඩකරන දුක්විදින තමන්ගේ දහඩිය මහන්සිය මහපොලොෝට හලන යහිංසක ජනතාවගේ බදුමුදල් ඒයග අය කරලා ඉතාමත් අසාධාරණ ලෙස ඒ උපයන ධනය අවභාවිතා කරන හොරකං කරන කණ්ඩායමක් රජයක පාලන තන්ත්‍රයක් මේ වැඩකරන ජනතාව වෙනුවෙන් මැයි දින සැමරුවා පිට මත්කයි. තින් මේක ඉතාමත් හාසයට කාරණයක් කද මේ රටේ වැ කරන ජනතාව නිසා තමයි අද රාජ්‍ය ආදායන වැඩියලතින්න. මෙ වැඩකරන ජනතාව නිසා තමයි අද විදේශ සංචිත වැඩියල තියන්නේ එකට හේතුව තමයි අපේ රටින් ගිහිල්ල ඉන්න විදේශ ශ්‍රමිකයන් එවන මුදල් විදේශ ප්‍රේෂණ වැඩිවීමත් එක්ක තමයි මෙ රට අද යම් ස්ථාවරත්වයක් ලබලතින්. තකට මෙ රට බංකොලොත් කරපු අයට ඒ ධනය හොරකංකරපුවායට එ වංචාකරපුයට අවභාවිතා කරපුයට දඩුවන් නොදී මේ පාලනය තව දුරටත් ඉදිරියට යනු. තිය නිසා අපිට බොහොම කනගාටුයි තව දුරටත් මේ රටේ වැඩකරන ජනතාව ඒ අයගේ ධනය ඔපයන ධනය මොනතර අවභාවි්්‍යයට ලක්වෙනවද එ මොනතරං ඉරිකීමකට තෙරපීමට ලක්කනෙනවාද ර්ථික වශයකන කාර. එහෙම තියනකොට මේ රට මෙයි ගෙනියන්නේ ඒ ආධිපති සුරරූපෙන් රාජ්‍යපාලනකටද කියන කාරණ අපිට පැහැදිලිෝ පේන්න තියනු.ඒට හේතුව තමයි මෙතනන් අපේ මාධ්‍ය හිතවතුන් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාදරයන් ගත්තහම රටේ ජනතාවට ොරතුරු සැපීමේ ප්‍රමුඛයා බවට පත්වෙෙන්නේ මේ රටේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කලාව. ඒදී අපි දකිනවා මේ ආණ්ඩුව රටේ ජනතාවට තොරොතුරු ලබාදීමේ අයිතිය අවමකිරීම සඳහා විකාශන අධිකාරයක් පාත්වල නව පනතක් ගෙනල්ලා අපේ මේ මාධ්‍ය සගයින් මාධ්‍ය හිතමිත්‍රාදීන් රටට දෙන පනිවිඩය, අවම කරන්න කටයුතු කරන්නට යෙදිනවා කිය එක අපිට පේනුවා. ඒ එෙමති යදති ප්‍රතිශ්‍රස්්ත පන්නත ග ෙනල්ලා තවාකාරයේ මේ රටේ ප්‍රධාචන්ත්‍රවාදය සංකෝචනය කරන්න මෙ රටේ අදහස් දැක්කීම අදහස් ප්‍රකාශ කිරීම කියන කාරණ වලට නීති සම්පාදනය කරන්න කටයුතු කරමින් සිටිනෝ. රටේ ජනතාවගේ මතය ආණ්ඩුවට එල්ල වෙන්නේ විරුද්ධමතයක් නම් එය ත්‍රස්ථවාදීන හැටියට දකින්න අවශ්‍ය කරන අනපනත් ගෙනල්ලා මේ රජකාලයේ ඇතිබුණු පාලන ක්‍රමයකට. රාජ්‍යපාලනයකට රජවර්රව පාලනය කරන තත්ත්ට මේ රට ගෙනියන්න අහදනවද කිය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙමතියෙද්දී අනි පැත්තෙන් මේ රටේ මිනිස්සුන්ට බදුු ගහලා. ේෂ අපට ජන බදු ගෙවන්න සූදානම් හැබැයි ගෙවන බදුවලින් මේ රටේ ජනතාවට කොයිතර ප්‍රෝජනයක්තියනෝද ඒ ගෙවන බදු කොයිතර මිනිවිධ භාවකින් භාවිතා කරනවාද කියනක පිළි බඳව රටේ ජතාවතුළ ප්‍රශ්නයක් තියනවා. අප බදු ගෙවට ප්‍රශ්නයන්න හැබයි ගවන බදදු කොරගන් කරනවාන ග නාසි කරනවාන. ඒවලින් කොමස් ගන්න ඕනම් ඒවලින් පගාගහනවානම් අන්න එතකොට ජනතාව බදුගෙවන්න සූදානම් නැහ. හැබැයි මේ ගවන බදුවලින් ලමයින්ට හොද අධ්‍යාපයක් ලැබෙන ඕන. තමන්ගේ නාතිකට හෝතුකට මවියකට අසනීපයක් ක කියලා රෝහල්ට ගේාපොම රාජර් රෝහල්ල අවසධි ති න ඇදවල්ටිගති ඕන ප්‍රකාරනවන සල්ලිකර කරනවාන අන්න මෙරටේ ජනතාව බදුගියෝන පිළිබඳව දෙපාරක් හිතන්නේ නෑ. මේරටේ පාරවල් පද්ධති යට තල පාසකම්. ඒගේ ග අල කරනවල පිසුඳතු වලා තියනවාන ගවන දවලින් ප්‍රජණයක් ක වෙන කියලා හැට කනට පේන්් දකිින්ට තියෙනවාන ඇහෙට තියෙනවාන. රටේ ජනතාව දෙගඩියාවෙන් බදුගෙවන්න සූදානම්නය සතුටින් බදු කියනු. හැබැයි මේ රටේ ඇතිලතියන්නම කක්ද. පැහැදිලිවම වාව වංචාව දූෂණය කරනට දඩුවම් නොදීම තුළ ජනතාව කල්පනා කරනවා ඇයි අපි බදුගවන්නේ කියලා. එනිසා මේ ආ්ඩුවම ගෙනයන ක්‍රියාදාමය විශේෂයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒආධිපති ක්‍රමවේදයට සහ මේ බදු ක්‍රමවේදයට ජනතාවගේ දැවන්ත විරෝධයක් තිය. එහෙම තියනකොට ඩැන් අF මේ වැඩපිළිවලත් එක්ක විශේෂෙන් මේ රට තුළ නෑ ප්‍රතිවෝගත කරණය පළිවඳව සාකච්ඡාාව වෙනවා. හැබැයි දැ මේ ආන්ඩු එලියට ඇවිල්ල කියනවද රටේ නතාව දැනුවත් කරනවාද. මේ රටේ නයි ප්‍රතිවගෝගත කරන්න මෙහෙමයි. මේ රටේ නෑ ප්‍රතිවූගත කරීම තුළ ජනතාවට තියන බය මේ බැංකුපද්ධතියට යම් කිසි හානියක් වෙයිද. ඒ තුළ රටේ ආර්ථක නවතාවද කඩග වැට යිද කියන්න බයි නති කරන්න එහෙම වෙන්නන්නේ නෑ මෙ මේකයි අපේ වැඩපිලියෝල කියන එක මේ ඇය ප්‍රකාශයට පත් කරන්නේ නෑ. ඒවගේ ම EMF. නය සහනය කියන්න ඒකත් තම ණයක් තමයි එකෙන අපි තේරුම්ගන්නට අවශ්‍යයි. ඒම නං එතනින් නිහාට එතනින් ගොබ්බට කිය. ආර්ථික මොඩලය මොකද මේ ආණඩුව කියෙ පහැදිලි කරලනේ. දැන් අපිට පැහැදිලිව රුපියල් සහ ණය ඩොල්ර් හිංඟයක් තියනවා. තැම මේ අයෙම වැඩපිලිවලත් එක්කේ අම්තක් දුරට මේ බඳ එකතු කිරීමත් එක්ක විදුලිපිල වැඩිකිරීමත් එක්ක එතවට සුභසාධන කටයුතු කප්පාදුවත් එක්ක. රුපියල් හිංගේට යම් අස්වසමක් වනත් ඩොලරේ අඩුවීම ඩොර් හිගගේ මොකද වැඩ පිොල කියන එක පිබඳව ආ්ුව රටේ ජනතාව දනුවත් කරලා නෑ. තොට රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ කෝමද රටේය අපනෑනේ වැඩි කරන්නේ කෝමද රටේ තාක්ෂණය භාවිතා කරලා ඉවගේම මානව සම්පත භාවිතා කරලා මේරට අවශ්‍ය කරන මූල්්‍ය ග බාගන්න කොමදනෙක පිබද ආඩුව රජය ට දනුවත් කලාන. ඒක ඇන්න මොකක්ද පැහැදිලිොම මේ රජයට ඉලක්කයක් නෑ. මේ රජය උත්සාහගත්තය අයෙම්ම එක එක ගන්න දෑ අයෙම්මක ගත්තා එතනී හට කරන්න දෙ ඇය සූදානම් වෙලා නෑ. ආෝ ආයෝජකය එනවාද. මොනවදගන ආයෝජන ඒතුලින් පටර කයිතරන් ලාබයක් ලබෙනවාද නෑ උත්සාහගන්නම ප්‍රතිවෝගත කරනවා කියලා මේ රටේ තියන දෙවල් විකුණන්. ලාලබනආයන පාඩු ලබන ආයතන මේ ප්‍රජවිවෝගත කරන එක නෙමයි ප්‍රශ්නය හැබැයි මේ තුළින් කොමිස් මුදල් ගසා කන්නෙ හොමද කියනෙ පිබඳව මෑ කල්පනා කරනවා නම් එහෙන රටට ප්‍රගතියක් නැහැ කිය එක අපි පැහැදිලියෝ කියනවා. ඒයනිසා මහිතන්නේ මෙආණ්ඩුවට දැක්මක් නෑ වැඩපිළිවලක් නෑ සැලස්මක් නැහැයි කියන එක අද තේරුම් අරග නිවරයි. ඒ වගේම මෙආණ්ඩුවේ ඉන්න පර්ශවයන්ට එක මතක් නැහැයි කියන අද තේරුම් බේරුම් ගිල්ල හමාරයි. එක පැත්තකින් ආණ්ඩුව පාර්ශය නියෝජනය කරන කණඩායමක් අF එක මේ දේශී සම්පත් ප්‍රතිවයෝගත කරනවාට නාය ප්‍රතිවියෝගත කරනවාට එකගතාවය පල්ල කරනවා වගේම මහින්දරජ පක්ෂ මඇත්තුමා සහ ඒ කණ්ඩායමේ තවත් පිරිසක්. මේකට විරුද්ධයි කියන දෙවනි මතේ එය ප්‍රකාශ කරනවා. තට එකම ආණ්ඩුවේ මත දෙකක් සස්ක් නැතිභාවයක් තුළ අපි දැවත වතාවක් යන්නේ ඉතාමත් භයානක අඳුරු තලකට මෙයාර්ථක කඩා වැටන තැනකට කියනෙ එක ඉතාමත් පැහදිි ආර්ථක කඩා වැටල තියෙන්නේ මෙතනුණුොත් වල පල්ලට යන කියන එක අපිට පැහැදිලි ඔපේනවා. අපිට මේක අනාවකයක් හැටියට අනාගතේ තම මාසාහයකින් වෙන්න මුොකක්ද කියන එක පිළිබඳව දැන් ඉඳම්ම කියන්න පුළුව. චේ නිසා මම අද මේ කියපු කරුණු මේ අනාාවරණය. තකතියාගන්න තව මාසහයක් වනකොට සිදුවන්නට නියමිටයි ඒ වලක්වා ගැනීම සදා ආණ්ඩුව ගන්නාව ක්‍රියා මාර්ග. කිසි සේත්ම පැහැදිලිව පේන්න නෑ ඒ කියන්නේ අපිට මේක වලක්වා ගත්තේ නැක්තං අනිවාර්ම්ම මේ ආර්ථික අර්බුදය තවත් උත්සන්න වෙනවා කියන එක පැහැදිලිව දකින්නට තියනවා. මාසහන් කන ඒම නය ලාපා ගැනීම පිළිබදව මු දැග. ලිේතුවට මේ ගෙනවා පාර්ලිමේන්තුේදී ඔයගන්න පුළුවන් වුණනා මේකට කැමතිකවුද අකමැතිකව දෙකර. එයි ආණ්ඩු පක්ෂය කියන්නේ උපතුමාල මේ මේ අකමැතිකට්ටිය දෝහි රටට ද්‍රෝහිී වනා කියලා එ ම මෙමයි අපි සමගජන බලවේගේ සමගජන සඳානය හැටියට චන්දය ලබාදීමේ වැලකී සිටිය. එකට හේතුව තමයි අපි තමයි එඩා කිව්ේ මේ අයිම්F සහනය ලබාගැනීම සඳහා. IMFකට යන්න කියලා. එක තමයි අප ප්‍රතිපතිය බවටත්ව තිබේ ොද අපි ගෝටාබේ රජ පක්ෂ මැත්තුමාවා මේ රටේ විදහැක ජනාධිපති හැටියට මේ රට පාලනය කරනකොට කබරාල්ල කියනකොට අපිට උනතරන් ඩොල් සංචිත තියෙනවා අපි අF එකට යන්න නෑ රාජ්‍ය මුදල් හැමතිවර හැටියට කිවවා ඉට පස්සේ මහ බැංකූ අධිපතිවර හැටියට කිව්වා අපි කිවවා නෑ සංචිත අඩුවෙනවා සංචිත අවසන්නනවා මේ රටේ නයගවවා අගොල්ලො ඩොල්රලින් ඒවාගේම මේ රටේ ඩොලර් භාවිතා කරනවා රුපියල ස්ථාවර කරගන්න මේ තුළ සංචිත අපේ අඩුවෙනවා කරුලා කරලා අIMF නය සහන වැඩපිළිවලට ගහිල්ලා විශේෂෙන් අනිකුත් ලෝකේ නාය දෙන සංවිධානත්ක සාකච්ඡා කරලා ලෝක බැංගුවත් එක සාකච්චා කරලා මේරටේ ආර්ථිකය ස්ථාවර කරගන්න කියලා. එදා ඒ ආණ්ඩුව අපිට ඇහු කන්දුන්නේ. මේ ආ්ඩුව අයම් එක ගත්තා. ගත්තට මේ ආ්ඩුව සැලස්මක් නැහැ මේ යටිතලේ ඉන්න දුගී දුප්පත් අසන ජලතා. අඩු ආදායමම් ලාබීන්ට සේට නෙට් එකක් සෝල් සේට්ට නෙට් එකක් කොහොමද ක්‍රියාත්මක් කරන්න. මේ අයට විදුලිබිල වැඩවීමත් එක්ක බලපාන කාරණ විශේෂෙන්ම එයාගේ ආදායම අද අඩුුවල තියනවා. අද වියදම් වැඩිියල තියනවා උද්දමනය වැඩිවෙල තියෙනවා මේ තුළ රටේ දුගේී දුප්පත් අසරන ජනතාවගේ ආර්ථිකය වැටෙන්න්න ද ශක්තිමත්ව තියාගන්න අවශක කන ේට් නේ එක ෝල් සේ් නේ හොද පි බා. ඒ වගේම රට තුළ නය ප්‍රතිවෝ ගතරනකොට රටේ බැංකු පද්ධ තියටට අගතයක් හානියයක් නොේ නාකාරයට අපි කොහමද මේ සකස් කරන්නට වවශ්‍ය වෙන්නේ. එයට හා සමගාමීව විශේෂෙන්ම බද වැඩිකරනකොට බදු එක පැත්තින් වැඩි කරනකොට අපේ බුද්ධි ගල්ලනයක් සිදුවවිින් පවතිනවා. අපේ රටේ විශේෂෙන්ම වෛද්‍යවරු සෞඛ්‍යශේෂෙන් ඉලධාරී. එවගේම අයි සේෂවෙන් ඉල්ලධාරී ඒවගේම තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරුවන් මේය රට තැර දාන යන තත්තක ට පත්තල තියෙනකොට. එඒ අයට විකල්ප වැඩපිළිවල මුකක්ද කියක පිළිබඳව රජ රට දැනුවත් කලා නෑ. දො හොරකම වංචාව දූෂණය නාශතිය අවම කරන්න මොකදද රජය වැඩපිළිවොල කියන රට දැනුවත් කලා නෑ මේ රටේ සම්පත් හොරාකාලා ඒවා විදේ සරටවල්ලල තැම්පත් කලා තියෙන. අපි කියන පුනපුනා කියන ස්ටෝල නැසෙරි recoveryවඇක්ටක් ගන්න මෙ කටයුතු කරලා නෑ. තො මේ විදියට කටයුතු කරනකොට. මෙ අය මේ අFගේ ඉදිරිපත් කලා තියෙන කොන්දේසි. රටේ ජනතාවට කොයිතරං ඒ බර දරාගන්න පුළුවන්ද කියන එක පළිබඳව පූර්ණ නිගමනයක් නොකර තියෙනකොට අපිටකට පක්ෂ වෙන්නත් බ. ඒයනිසා මයි අපිගට චන්දය ලබාදීමෙන් බැලිකී සිටිය ඔබතුමාට චෝදක් කනවා රංග ප්ඩාර ඇතුම සමගිජණ බලවේගේට ආර්ථික ඔත්ස් රලා ඒකාය න කිවේ අයම් ප අන්ඩ කියලා දැන් ඇවිල විරුද්ධෝ චන්දවා කිය ඒතුමා වරද්ධගෙන විරුද්ධෝනෙමේ අපි චන්දය ලබාදීමේ වැලකී සිටිය. තට විරුද්ධවීමක් වගේ එතකොට කල්පනා කරලා බලන්න අපේ සමගජණ බලවේගේ ආර්ථික කමිටුව විසින් ඉදිරිපත් කරපු බ්ලු පරිින්ට ඔබදක් ඉන්න නැති. අපේ අයි එකට යෑම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවල පිළිබඳව අපි දැනුවක් කිරීම් කළා. තට ඒවා මේ ආණ්ඩුව තඹ සතේකට අන් නැතුව ඒ පිළිබඳව අධ්‍යනයක කරන්න නැව කටයුතු කරනකොට ඔය කාට වුණත් කියන්න පුළුවන් ඔය විදිහට කියන්න කෙසේ කීවත් අසන්නා සී බුද්ධියෙන් අහන් වුවන් ඔබ දන්නවා රර්ජ සාක්ෂියයට එකඟව මේ රට මෙතෙන්ට පත්වෙන්න හේතුසාධක වෙච්ච කණ්ඩායම එදත් පාලන හිටිය අදත් පාලි න්නවා. හරි දොට දැන් ඔබතුමා පඩියක් ලැබුණනං පනස් දහක ඒ පඩිය වැඩිවෙලා නෑ හැබැයි ඔබතුමා ගත්තනං කිරිපිටි පැකට්ට එකක් ෙදට බිත්තර දහයක් ගත්තනම් විදුලිබිල ෙව්වනම් තුර බිගවනම් අදේ දෙගුණ තුංගුණෑ බඩට පත්වෙලා. හරි එතකට රටේ බර අද දරන්න ඔබතුමා අද ඒ මිනිස්සු ඔය නිලධාරී සමහර දේශපාලක්නින් කරපු වංචා දූෂණසා ක්‍රිමගතා සහ නාස්තියේ බර අද දරන්න ඔබතුමා. එත ඒක සමස්ත දෙකෝටියයක්ක් එ ජනගහනට බෙදිලයනවා. ත මේක නිවරදි කරන්න නැතුව අපි මේ ආර්ථික මොඩ්ලය මනාකාරයෙන් සකස් කරත් අපිට ගැලවීමක් නෑ.න ඔබ සඳහන් කරා ගනත පහුගියආණ්ඩුව ඇහුව නෑ ගම් කැණන්නෙ කර ආ්ුව හෝ බයි දෙම එක ආ්ඩුවම කාන්්ඩ ාධිපත්තු යිතරයි. එතකොට එකද පහුකාලන මොලේ පැදුනා ම අප පැහදිලි කිවේ මේ ට බංකුලොත් කරපු කණ්ඩෑම තමයි තාම් පාලි කරන්න. එක මෙහෙමට කතාවන්නේ ඔබතුමා ගෙදර දෙවාව කුළියට. ගියට දෙ ගත්තම මනුස්්‍යයා පවුලත් එකතු වෙලා ගෙදර න්න ඒ මොකරන ෙර න ටප්ක් ගල් නො ෑන්නෙ ගල් නො ටයිල් කැටේ ද ගලෝගෙනනො කක්කු පෝචියයක් ගලෝගෙන නවා තුල තුවා මොදරන්න ගෙදර කුලියටන්න මිනාව කනෙන්ගල්ල එලියරදානවා. හැබැයි මේක මොකත වනේ ගෙදර ප්‍රධානයක් පෙලියර දැම්ම. ඇබයි අරල් පුත්තුූ දරුවෝ ඥාති හිතතුන් මිත්‍රයන් ඔක්කොම ටිකගේ ඇතුළේ.ඒ ඇතා වෙලා තින්න. ඒ විවාාග ප්‍රශ් ඒගට්ටියට අපි කියනවා. අනි අර ගලප ටැප්තිික ගෙන අයිකරන්ුව. තයිල්ක ට ි හයකරන්ු ක්ු පෝච්ච ගේ ො ඒග . විාග ප්‍රශ්ි පත්‍ර බලන් ප්‍රශ් ස පෙල ුන්ට ලොකු ප්‍රශ්න ඇතිරදනවා. තැන් බතු මල පාරලිමේන්තු මන්ත්‍රීගො වලපෑම කරන්න බයිද. මේකට මේ මොකක් දකරන්න එකනෙකට පාලිමින්තිය හවා මම පෞද්ගලිකව දකින්නේ රජයත් එවාගේ ගුරුවෝරුණුත් ඒක බද්ධෝ විසලන්න ඕන ප්‍ර්ඥයක්. මේක රජයට හැමදාම කල්මරන්න බෑ. ඒවාගේ ගුර මේ ප්‍රශ්නය මිටඩා සංවේදිව දකින්න ඕනු එකක පගේ පෞද්ගලික මතය මොකද හේතුව මේ දරුවන් ගේ උසස් අධ්‍යාපන ඉතාමත් අදගන්න. ද විශ්විදාල ධ්‍යාපනයක් නතු රැකියාවක් ගන්න පුළුවන් තත්ක මේ ලෝකය නැහැ. එහෙම තත්වකදී අපේ රටේ ජාතික විශ්වවිද්‍යාලවලට පද්ධදිට ඇතුළත්වෙෙන දරුවන් හතලිස්තාහතලිස් පන්දහ ආසන්න ප්‍රමාණය. ඇ ලක්ෂ දෙකට ආසන්න දරුවන්ට විශ්වවිද්‍යාල සඳහා සමාරය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට නො සමාරය පිට රටල්ල විශ්වවිද්‍යාල වලට න. තකොට ඒ දරුවන්ගේ කාලය ඉතාමත් වැඩගත් තරබ දන්න විශ්වවිද්‍යාලකට ගන්න දිනයක් තියෙනවා මාසයක් තියෙනවා ඒ කාලය පහුනාකෙන් පස්සේ ඒ දරුවට ඒ අවුරුද්ධේ විශවවිද්‍යාලට බැඳන්න බෑ. දොට අවුරුද්ද පස්ස රනවා කියන්නේ ඒයකි ජීවිතය සෑන කාල කෑ පස්සර යනවා මේ ළමයිකර පුවරදක් නෙමේනි. එනිසා රජය මේකට මැදිහත්වෙන් ඕන මෙච්චර කල් මන්දන්නේ මොන හේතුවකට මේ අය මේ කල්මැරුව කියලා ටහා සමගාමීව ගුරුවරුණුත් යම් ආකාරය සංවේදිීවන්න ඕොනෙ මේ ප්‍රශ්නයට. මංහිතන්නේ නෑ කිසිම විදිහකට මේ දරුවන්ව, මේ විදිට අසාධාරනයට පත්කිරීම කිසිම ආකාරයෙන් සාධාරණී කරණය කරන්න පුළුවන් කියලා මොන පාර්ශවය මේ කළත්. එක රජය හෝ ගුරසංගන් හෝ කවුරු කරත් මේ කාරණය සාධාරණී කරණය කරන්න බෑ මේ දරුවංව, පලාාන අපට අර්තියාගෙන මතක තියාගෙන පලාණා අපයට ගත්තොත් ඒ වෙනම තත්ත්යක් මේක මේ දරුන්ගේ අනාගතය අපේට අරන්තින්නේ. පලාානි ගත්තො පනනේ මේ අනාගතේ අපට අරන්ති මේක රජය කරත් ගුරු සංගන් කරත් කවරු කරත් ම පෞද්ගලිගින වැරදිෙනදැ සමගිචානපලවගේ ආ්ඩුවට යනවා යනවා කියර කට්යයක්කි ඩිවේ මද ේතුමාගේ හිල ජනත තුමත් තම්බේෙන හැටවිල්ල කි සජ මාත්‍යය කියර සමාාව ගන්නකිර. ගන්නඔතු හි නෑ මේ සම්පූර්ණ වැරදි අර්ථකතනයක් බඩිවේල් රේෂ මන්ත්‍රේතුමා ේදිකාව යෝගෙන ම වේදිකාවේ. මම එතුමාගේ මැයිදින රැස්වීමේ. එතවට මේක සිදුවනේ පාලිමින්න්තු කණ්ඩායම් රැක්්ීම පැවොත්වා මෙතනම එතනදි පඩිවේල් සුරේෂ් මැත්තුමා ඉල්ලිීමක් කරණ අයකතුමාගින්. එදා රණසිංහ ප්‍රේමදාශ ශ්‍රීමතාානන්ගේ කාලෙත් අපේක් සත් ජාතික පක්ෂේවකට රාජ්‍ය සමානෙන් පක්ෂේත් මැයිදින දෙකක් තිබුණ වතුකම්කරු මැයිදිනේ තිබුණා උඩරට ඒවාගේම පක්ෂය කරන ලද තවත් කම්කරු දිනයක් කොළඹොහෝ එටා ආසන්න ප්‍රදේශයක කළා එතෝට අපේ පක්ෂය නාකතුමා කිව්වා ඔබතුමාල කදුකරේ ජනතාව වැඩකරන ජනතාවෙනුවෙන් මැදිනයංධානය කරන්න කියල ත් ඉල්ලිමක් කරාකට සභාගවෙන්න කියලා මම චමින්ද විජේසිරී මන්තුමා අපේ වේලු කුමාර්මන්ත්‍රිතුමා යිශාක්‍රහොමන්ත්‍රතුම අපි කණ්ඩෑම මට සභාගුුණා. එතන සිදුවන දේ තමයි එතුමා කිව්වේ මේ වැඩ කරන වතුකම්කරු ජනතාවට මේ ආ්ඩු රුපියල් දහාවත්තාම දෙන්න කටයුතු කරලා නැහැ. හැබැයි පේරාධනය විශ්වවිද්‍යාලයේ සංගනයයක් කල තිනව සමීක්ෂයක් කරලා තියෙනවා ඒ අනුව එක පුද්ගලයකුට ජීවත්වීම සඳහා අවමවාශයෙන් රුපියල් තුන්දස් දෙසිය පණහක වේතනයක් දිනකට ලැබිය යුතුයි. මේක ලබා දෙන්න ජනාධබොත්තුමා කටයුතු කරන්නග. ඒවගේම අපේ නාගතුමාට ගැන එතුමා කියනකොට එතුමා කිව්වේ. ඔබතුමා අපේ මේ ආසනයට ඇවිල්ලා අපේ ජතතාාව ුණ ගැ මොකද ඒකට හේතුව එතුමාත තිබුණු එක රැස්වීමට නාගතුමාට සහභාගෙන්න්න බැරවුුණ ඒක වෙන්න පුළුවන් අපි මනුස්්‍යයෝනි. අසනීප වෙනවා හරි මොනාද මේ වෙනත් කාරණ සිදුවන්න පුළුව එක එන්න බැරුණ. ඒයක මංගෙන සාධරණයි. නායකතුමා එක ම කතරු අකතුමාක්වා පිියන් කවෙන්ද ගිහිල්ල ඒ ජනතාව පියාමත්‍රයකොට අපේ නායකතුමා සජි ප්‍රමදස මැතුම කියන්නේ අපේ රටේ දුගී දුප්පත් අසරන ජනතාව නියෝජනය කරන ජනනායකින්. දේ තුමා කවදක්පත් කියවන මට එන්න බෑ කියල එතුමා මට පෞද්ගලිකව කිව්වා විද පිය ම හලෙක තුමත් ටක කවින්ද පියන්කිල් අපපි නිවාවර යනවා. ගිල්ලේ ජනතාවටේ කනගාට ප්‍රකාශ කරන. මේක ඕන මනුස්සෙකට වන්න පුල බතු මටවෙන්න පුල අපි සං අපි සූදානම් වෙලා ඉන්න අවස්ථාවකටට යන්න බැරිවන්න පුළුවන් මාද්‍යයා මට මං න්දීට මට ම ක් රය පය රද බැරි න ට ම මවිල්ල න දම්ම පරක්වල මතුමලග සමවිල්ලවා. මේ ඕන මනස්සෙකට වෙන්න පුලවා ඩිවල් ේෂ මැත්තුමා. ඒ අපේ නායගතුම හම්බවෙල සාකච්චාකර මගේ සාකච්චා සභාගිය ුනෑ එබැයි එතුමාගේ මතය බවට පත්වෙලා තියෙන්නේ ඒ අහිංසක ද්‍රවිඩ පතුකම්කරුවේ ජනතාවට ඒ අයගේ වේතනය වැඩි කරන්න කියලා එකට අපි එක සිතින් එකඟයි තුමට සහයෝගල බන්න එතුමා න්න නෑ වෙනය කිසිම කෙන කියන්නේ න කියන කිය දැ කවදයිදද කියන්නේ නෑ අපිට අවශ්‍යලා තියන්නේ සමග ජනබලවේගේ සමඟ ජනසන්ධානයත් ඒවාගේම විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල නායකවනුත් එ අපි සන්ධාන ගතලා තියෙනවා මේ ආණ්ඩුව මේ රටට විරුද්ධව ගේන දේශත් ද්‍රෝහිී අනපනත් පරාජය කිරීම සඳහා ඒකා බද්ධ එකමුතුවා. එහි අරමුණ පැහැදිලි කිරීමට තමයි මාධ්‍යවදීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අප පක්ෂණනායතු ජි ප්‍රම්ද සමත්තුමා ුණ ගැවුණේ විශේෂ ේද අපි බලාපොරොත්තු වනේ මේ ත්‍රස්ටවා්‍යය වැලැක්වීම එම ඇතම් ප්‍රති්්‍රස්ත පනත පිළිබඳව සාකච්චා කරන. ඒ වගේම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පාලනය කිරීම සඳහා. විකාශන අධිකාරයේ පනත පිළිබඳව. ඒය දනුවත් කරන සාකච්චා කරන ඒවගේ රටේ නව බදුපනත් තුළින් මොනතරන් ඔය රටේ ජනතාව පීඩනයටට අගතයට පත්වල තියනවාද කියනෙක පිබඳව සාකච්චාර ඒගේම වැදගක්ම වෙන කාරණය මයි මධ්‍ය ආයතන සහ ප්‍රධානීසාහ මාධ්‍යවේදීන්ගේ ඒයගේ අදහස් අපි ලබා ගැනීම ඒ තමයි පයාර මුණ බවට පත්ව ඒකතමයි අපි තියෙන ප්‍රශ්නේ මේ පස්කු ඉරුදිණ ත්‍රස්ත ප්‍රහාරයට අවුරුදු හතරක් වෙනවා. හැබැයි තාම සාධාරණත්වයක් ස්ට වෙලා නෑ. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස කියපු ඔය ස්ොනික් ස්ොනික්ල ගැන කියපු අය අද ආණ්ඩුව ඉන්නේ. එය ඇද නිශ්බ් දයි. අපිට ප්‍රශ්තියනන්නේ ය නිශ්බ් දයිද යයි නිශබ්ද කරලදේ යට දැන් එදා කරපු දේශපාලන රංඟපෑ අද කරන්න බැරිද කියන පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව අද තොරතුරු ආර්තාා වෙලා තියෙනවා මේ වනකොට යුරෝපෙට හෙමනැත්තං ප්‍රන්සේට ආත්මාරක්ෂාව සඳහාග ඉල්ල තියන එක්තරා පුද්ගලේ ප්‍රකාශ කරලා තියෙනවා මේක පිටිපස හමුදා බුද්ධාන්සේ ප්‍රධානියන් සලේ මැත්තුමන් ඒ වගේම පිල්ලන්නුත් ඒ වගේම සහරාන්ල එක කණ්ඩායමක් හැටියට වැඩ කරා කියන්නේ එක පිළිබඳව ප්‍රකාශ පත්වලා තියෙන. අපේ මාධ්‍යෝසය දැක්කා. තට මේ පිළිබඳව ඇයි රජ විවාර්ශන කටයුතු කරන්න නැත්ත කිය එක පිළිබඳව ප අපි ප්‍රශ තිී. දැ තොරතුරු මාධ්‍යයට හෙළිදරෝ කරලා තින. මේ තොරතුරු මාධ්‍ය තියනෝ. හැබැයි මාධ්‍ය පලින් තොරතුරු හෙළිදරව වනකොට. මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුවන්නේ නැත්ත කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙන.ය අපිට පැහැදිලිව තියෙන්නේ මේ ආණ්ඩුව තුළ මේ පාස්කර දින ්‍රස්ස්‍රහ ක්කච්ච ජනතාවට සහ සමස්්‍ය ්‍රීලාංකය ජනතාවට සාධාරණත්වයක් කිිස්ටවේ කියන හැඟීම අපිට ඇතිවෙන්නේ නෑ. එක තමයි අපිට ඇතිලා තියෙන හැඟී ලක් තිරෙන. කට ඒHගේ வாටගෙන kuක්.